ජෙස්පේටයි ආදරදුවේ පුතේ අදදිනේදී තවත් දහම් පියස අධ්‍යාපනීක වැඩ ස්ටානකින් අපි ඔබව හමුුවෙනවා. මේ වෙද්දී ්‍යක්ෂඥාව පිළිබඳව අපි කතා කරගෙන එන්න වූ මේ වැඩසටහන් මාලාවේ, අපි යාක්ෂඥාවට හැඳින්වීමක් ගැන කතා කරා. ඉන් අනතුරුව ්‍යාක්ෂ්ඥාව කරපු අවස්ථාවන්. ශද බයිබලය අපි හොයල බැලුව ඉන් අනතුරුව දේව වන්දනා වසර ගැන අපි කරුණුකාරණා අදදේනය කරා. අද දිනේදි අදරදුවේ පුතේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දේව වන්දනාවේ අංග ඒවාගේම භක්ති අභ්‍යාස පිළිබඳව කරුණු කාරණයි. මේ සඳහා මාත්්‍ය එක්ක අද දිනේ එකතු වෙනවා කැලනිය අධ්‍යාපන කලාපයේ කතෝලික ධර්මය ගුරුපදේශිකා විදිහට කටයුතු කරන ෆිලිසියා අයිරන් ගුරතුමිය ඒවගේම කොළඹ ග්‍රන් පස් සාන්ත ජෝසප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විදි කටයුතු කරන ප්‍රසාද් සමරතුග ගුරුතුමන්. අදර දුවේ පුතේ අපි අපගේ මෙම වැඩසටහනේ ්‍යක්ෂාව පිළිබඳව නිපුනතාවේ කරුණුකාරණාවඔබට රැගෙනමේදී එහි ගලාගනයාම්ම මා පෙර කිවූ පරිදි යාක්ෂාව ්‍යඥාවේ පසුබීම බයිබලිය පසුබිම එවාගේ දේවවන්දනා වසර දැන් අපි කතෝලික දේවන්දනාවට අයත් අංග හා භක්ති අභ්‍යාසයන් පිළිබඳව කතා කරනු. කතෝලික දේවවන්දනාව පිළිබඳව කතා කර ද එහි ප්‍රදාන අංග විදිහට අපිට හඳුනා දෙන්නට පුළුවන් දිව පාව කතෝලික සභාවේ නිල ඇදුම නැත්ත යාම ඇදුම කියලා අපි කියනවා. ඒවාගේම දිව සප්සාද වහන්සේ හැර අනිකුත් දේව ප්‍රසාද නිධාන දානය කරන අවස්ථාවන් දේවවන්දනාවට අයත් කියලා අපි කතා කරා. එහම් ආදර දුවේ පුතේ අපිට හම්බ වෙනවා ඒ, වන්දනාවේ අංගයන්වල ඉතාමත් වැදගත් කොටසක් වන දිවව්‍ය පූෂාව. දිවේ පූෂාවගැ අපි කතාකර අදධ්‍යාදර දුවේ පුතේ අපිට ඉස්සල්ලම හම්බ වෙන මේ දිව්‍ය පූෂාව බෙදන්නට පුළුවන් ප්‍රදාන කොටස් දෙකකට. ඒ අපි හඳුන්න වනවා දේව වාක්‍ය පිළිවෙත සහ දිවව්‍ය සප්්‍රසාදීය පිළිවෙත කියලා. කොට මේ කියන පදහන කොටස් දෙකෙන් සමන්විත සම්පූර්ණ දිව්්‍ය පූජාවම අපිට කොටස් පහගට බෙදාවෙන් කරගන්නට පුළුවන් අනුකොටස් විදිහට. ආරම්භක පිළිවෙත දෙවවාක්්‍ය පිළිවෙත පුදසුන සූදානම් කිරීමේ පිළිවෙත ස්ත්‍රෝත්‍ර යාගික පිළිවෙත ධර්මදූත කාරය සඳහා පිටත් කරයවීමේ පිළිවෙත කියලා තව අනුකොටස් පහකට බෙදාගන්නට පුළුවන්. කැමතියින් පළමු කොටස වන ආරම්භක පිළිවෙත පිළිබඳව ඔබගේ අවධහනය යොමු කරන්නට. මෙහිදී ආදර දුවේ පුතේ අපි ආරම්භක පෙරහැර ඒවාගේම ඇතුල්වීමේ ගීතිකාව ගැන අපි කරුණු කාරණ අධ්‍යේනය කරනවා. ආරම්භක පෙරහැර පූජා උදව් දරුවන් දුම් පෝච්චේ රැගෙන ඔවුන් ඉදිරියෙන් ගමන් කරනවා. ඒ වගේම කුරුසසිරියස් සහිත ඒ ඉටිපහන් දෙක සහ ස්ත්‍රී කුරුසයා පිරැගෙන යනවා.ඒවගේම මෙහිදී විශේෂයි පියතුමන්ට පෙරටුව සුභාරංචි වා්‍ය සංග්‍රහය පොත අපි මේ පෙරහැරේදී අරගෙන යනවා. ඉන් අනතුරුව තමයි පියතුමා මේ පෙරහැරයිට සහභාගී වෙන්නේ. එවගේ, ිය තුමා පැමුණාට පස්සේ ආචාර කිරීමක් සිදු කරනවා. එවාගේම සියලුම දෙනාව පිළිගන්නවා දිවේ පූචාව සඳහා ඉන අතුරුව හැඳින්වුවීම ඉදිරිපත් කිරීම පශ්නත්තා අපික පිළිවෙත ස්වාමිණී කරුණා කළ මැනව කියෙ ඒ ප්‍රාර්ථනයට සහභාගී වෙනවා. සුරදූත ගීිය සහ පොදු ඇදුමට මේ ආරම්භක පිළිවෙතේදී අපි සහභාගී වෙනවා. මා කැමැති ඔබගේ අවධානය ඒළඟට යොමු කරන්නට දේවවා්‍ය පිළිවෙත වෙත. මේ සඳහා මමෆිලිෂයා ගුරතුමියයට අරාධනා කරනවා අපේ දරුවන්ට දේවාක්‍ය පිළිවතේ වැදගත්කම ගැන කරුණුකාරණාව බෙදාගන්නට. දරුවනි දේවවා්‍ය පිළිවතේ අපි පළමු දේව ප්‍රකාශනය තුළින් දේවචනයට හොඳින් සවන්දනවා. ඉන අනතුරු අපි පිළිතුරු ගිය ගායනා කිරීමෙන්, දේ වචනයෙන් අපි දෙවන් වහන්සේට පිළිතුරදෙනවා. ඉන් පස්සු දෙව දේව ප්‍රකාශනය තුළින් දේවචනයට අපි නැවතත් සවද්දීලා සාධකාරය තුළින් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රශංසාත්මකව ආදරයෙන් අපි පිළිගන්නවා. ඊට පස්සෙ අපි සුභාරංචිටිතාමත් දෞරවෙන් සහභාගි වෙනවා කිස්තුස් වහන්සේට සවන්දෙන දේවචනය තුළින්. ළඟට තමයි ධර්මානු ශාසනාවය දෙන්නේ ඒදී අපි දේව වචනය අපේ ජීවිතයට අපි අදාළ කරගන්නවා. හොඳට සවන්දීල එදේ වචනය ජීවියට අදාළ කරගනිමින් අවසානයේද අපි විශ්වාස ලක්ෂණය සඳහා සියලු දෙනා නැගිට සිට කතුලික විශ්වාසය සත්‍යතාවයන් දොළහා අපේ විශ්වාසය අපි ප්‍රකාශ කරනවා. අවසානයේදී විශ්වාසකයගේ ඇඳුම් තුළින් අපේ අවශ්‍යතා අපි මෙදි්්‍ය පෝජෝත්සවය තුළින්. වහන්සේ වෙත පුද කර සිටිනා. අදර දුවේ පුතේ ඊළඟට වැදගත්වන කොටස තමයි පුදසන සූදානම් කිරීමේ පිළිවෙත. ඒ කොටස ගැන කරුණු කාරණ ප්‍රසාත්ගුරුතුමන් ඔබ හමුවේ තබයි. ආදර දුවේ පුතේ පුදසුන සූදානම් කිරීමේ පිළිවෙත ආරම්පවන්නේ පණ්ඩු පෙරහැර ඔබට මත ඇති ප්ඩු පෙරහැරදිව පූජවිතිී පැවැවත්තර මේ පණ්ඩු පිදපී පරමාර්තයන් තුනක් අපිට ක්නට ලැබෙනවා. පූපසා විිදියස ගෙනයේම දුගේ දුපපත්තායට දියහැකි පන්ු ගෙනේම සුද්දූ ස්භාවේ නඩත්තුව සඳහා පන්රු පිදීම. කියන පරමාර්ථතුන පෙරදැරි කරගෙන තමයි අප පන්රු පුදන්න. පුදසන සූදානම් කිරීම පිළිවෙතර අඇත් අනුකටස් දෙකක් ටක්නට ලබෙන. එ පළමු වෙන්න පන්රු පෙරහැර හා පන්රු පිදීම. දෙවැන්න පණඩු මත යදම්. අදරණය දුවේ පුතේ, දිවේ පූජාවේ හතරවන අනුකොටස විදිහට ස්ත්‍රෝත්‍ර යාගික පිළිවෙත අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. එහි පදහන කොටස් තුනක් අන්තර්ගත වෙලා තිබෙන. ස්ත්‍රෝත්‍ර යාගික යදුම, ස්වාමිවා කාරාධනාව සාමය පැතිීම හා පූප කැඩීම, දිවේ සප්සාද වහන්සේ ධානය කිරීම හා බොදුනෙන් පසු යදුම. එතකට අදර දුවේ පුතේ මේ ස්ත්‍රෝත්‍ර යාගික යදුම. පි කතාකරොත් දිබේ පූජාවේ ප්‍රධානතම යක්ඥාව තමයි මේ ආඥාව සම්පූර්යම දෙවියන් වහන්සේ වෙත යොමුවන යාඥාව ඒවගේම පුත්‍රයණන් වහන්සේ මගින් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමෙන් කරෙන යාඥාවඒවගේම ස්වාමිවාකාරාධනාව මේ ආඥාව අධියුතුම් පළවන ග්‍රගරි ශුද්දෝතම පියතුමා තමයි මේ ඇඳම එකතු කරේ ස්්‍රෝත්‍රයාගික ඇදුමට ඒ වගේ සාමය පැතිීම ක්‍රිසුස් වහන්සේ තමන් වහන්සේගේ උත්තාානයෙන් පසුව තම ශ්‍රාවකැන්ට දර්ශනය වී උත්තානයේ සධාථනික සාමය අපි කෙනෙකාට ප්‍රාර්ථනා කරනවා එතකොට ඒ උත්තානයේ බලමහිමය අපි හැම කෙනෙක් එකම බෙදාගන්න අවස්ථාවක් විදිහට තමයි මේ සාමය පැතිීම අපි දකින්නේ ඒවගේම මෙතැන්දි අපිට තවත් වැදගත්වෙනවා පූප කැඩීම කැඩීමෙන් සංකේතවත් කරන්නේ ආදර දුවේ පුතේ ජේසුස් වහන්සේ තමන් වහන්සේවම කඩා බෙදා බෙදාදීම එතකොට මේ දිව සප්සාධිය භෝජනයෙන් ඉන් අනතුරුව තමයි අපි ගරාදි වැට ළඟට අල්තාරය ළඟට පැමිණිෙන්නේ දිව සපසාද වහන්සේ ලබාගන්නට. ඉන් අනතුරුව ආදර දුවේ පුතේ ඊළඟ වැදගත් කොටස වෙන්නේ ධර්මදූත කාර්ය සඳහා පිටත් කර ඇවීමේ පිළිබෙත. පිලීශා ගුරතුමයනි ඔබතුමිය එම කොටසගැන අපේ දරුත එක බෙදා ගත්තොත් කරනුකාරණ. ඕ දුුවපුතේ අපි සා නාශිර්වාදයෙන් පස්සේ. අපි අපි පිටත් කරව යවන්නේ ධර්මදූත ක්‍රියාවලියකටයි. එනිසා පිදිව්‍ය පූජාව තුළ හොඳින් දේවචචනයට සවන්දීලා. මේ ජේසුස් වහන්සේවම ඔවුන් වහන්සගේ ශ්‍රී ශරීරයෙන්ම අපි පෝෂණය වෙලා. ශුද්ධාත්මික කිස්තු දේහයට සාගික වෙලා අපි පිටත්ව යන්නේ මේ ජේසුස් වහන්සගේ පණීවුඩය ජීවත් කරවන්නටයි. ඒ නිසා පුතේ ඊළඟ පූජාවට පැමණිණ තෙක් අපි මේ කිස්සස් වහන්සේට සාක්ෂි ධරන්නට ඕනේ. ආදර දුවේ පුතේ ඊළඟට අපේගේ වැදගත් අවධහනය යොමු වෙන්නේ යාම යදුම කෙහි දැන් අපි දේවන්දනාවේ ප්‍රධානකොට සිදිහයට අපි දිවපූචාව ගත්තා එවගේ දැන් අපි යාම ඇදුම ගැන කතා කරනවා. එතකොට යාම ඇදුම දේවවන්දනාත්මක අංගයක් විදිහට ඉතාමත් වැදගත්. එතකොට නිරන්තර යාඥඥාව අපි දන්නවා මේ නිරන්තර යාඥාව අපූසරණ ඔරුන්ගේ කාලේ ඉඳලා පැවතගෙන එන දෙයක්. ඒක නිසා උදෑසන සන්ධ්‍යාවේ රාත්‍රියයේ යාක්ඥා කිරීමට මනුෂයන් යොමූනා මෙන්න මේ දැක් මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරමින් තමයි මේ යාම යදුම කියන සබහා යැදුම ගොඩනැගිලා තියෙන්නේ ප්‍රසාත් ගුරුතුමෙනි මේ යාම යදුම ගැන කතා කරද්දී අපිට වැදගත් වෙනවා කාලයේ පිළිබඳව අපේ තියෙන අදහස දැක්ම අපි කාලය ගැන කතෝලිකැන්නේ ඉදිහට මොනවාගේද අපි හිතන්නේ. ඔවුදුුවපුතේ යාම යදුම පසුවම ගැන අපි සලලා බැලුවත් යාම අදුම කොහොම තාව කියන එක ඔබට මත ඇති අපෝස්තවරුන්ට ජයස්වාන්සේ ලබාදුන් උපදේශය නිතර යාචචා කරන්න කිය කිව්වා. ඒ අනුව ඒකේ ප්‍රතිඵලයක්කු දියට තමයි මේ යාම යදුම උදෑසර දිවා රාත්වී යාඥා කරමිත් දිනය ශුද්දවත් කිරීම සඳහා භාවිතා කිරීමට යොදාගන්නා ඇතුමා. යාමයෙන් යාමයට දෙවැන්වහන්සේට පසංසා කරන්නේ කාලය දෙවියන් වහන්සේට අයිති නිසා. සෑම කාලයක්ම සෑමයාගයක් සෑම් මුහතක්ම දෙවන්වහන්සේට අයිති බැවින්. අශුපකාලයක් තිබියනො හැක අපි කිරවන් නැකත් තියෙනවා එහෙම නැකත් නෑ. කතෝලිකයන්ු දියට කතෝලික විවාසයනුව දිනේ තියන පෑ විසි හතරම සුභකාලය විදියටතම අපි සලකාට එම නිසා දෙවන වතිකානු මන්තන සභාවෙන් පස්සේ මේ හැදුුන්වුවේ යාමයන්හි දේවන්දනාව of the hours දෙවන වතිකානු සම්මන්තන සභාවට පෙර මේ හඳුවුන් ලැබිවේ දේවකාරයදවයි ෆ කියලා සිංහල පරිවර්තන වල සභභාවේ නිලඇදුම නිල දේව පසංසාාව ලෙසද යාම යදුම හඳුන්රන්න පුුවන්. මේ යාම ඇතු මේ ආරම්භය හා විකාශනය ගැන බැරුවොත්තයම යාම යදම අලුත් යදුමක් නොවේ. දුදා ජනතාව ඒදස්සල ගියා ධර්මශාලාවල යාඥාව සඳහා. තර අපිදන්න අපුරාණ ගේසු මේ ගීතාවලිය ගීතිකා මේ සඳහා භාවිතා කළා. ඒවා ගායනා කලාා. ගෙසුවහන්සයහා උන්වහන්සේගේ ශ්‍රාවකයෝද. ධර්මශාලා වලද මෙම යදුම්වලට සහභාග වුණා. එම සම්පදාය අනුකරණය කරමින් යාමය ඇඳම සකස්සෙලා තියෙනම්. පියතුවෙෙන යාමය ඇදුම යාඥා කරන්න යාම හතරක්තක්ට ලැබෙනවා. ඒ තමයි උදේ යාමය දිවායාමය සවසයාමය රාත්‍රයාමය කියර මේ විජර යාමයන් හතරක් අපිට විග්‍රහ කරන්න පුළුවන්. මේ යාමය ඇදුම යාඥා කරන යාම අනුව වර්ග කරන්නේ කරන්න පුළුවන්. තැ උදෑසන අප ව්ග හාම කියෙන උදෑර්සන යාමය ඇතුම. දවල්ට කිව්වාම දිවා යාමය ඇතුම. එ හැන්දරඩකවම සැදෑ යාම ඇතුම. රාත්්‍රිකකාරයද කිවොත් රාත්්‍රී යාමය ඇතුම කියලා අපිට මේක විස්තර කරන්න එතකොට ගුරතුමෙන අපි යාම ඇතුම ගැන කතා කරද්ද මෙය පැවැදි පූජක කණ්ඩායම් විතරද මේ යාමය ඇතුම සිදු කරන්න. නෑ පැවිදි පූජක ගි කියන තෙපාර්ශවේම මේ සඳහා සභාගෙන් ඕන ොඩක් කලාට සමහර ගිහිව හිතාගෙන ඉන්නවා මේ යාමයදුම තියෙන්නේ පූජක පක්ෂයායට හා පැවිදි අයට විතරයි කියලා. එහෙම නෙමේ. අපිටත් අයිති අපිත් මේ යාමයදුමේ නිරතවෙන්න ඕනේ. ඕ ඒ ඒ හරහා තමයි සමස්ත කතෝලික ප්‍රජාවම දිනය ශුද්ධවන්ත කරන්නේ. පිහැම කෙනෙම එකතු වෙලා ඒ කාලෑන්වල්දී යාම ඇදුමට සම්බන්ධවීම තුළ අපේ ඉදිනෙදා ජීවිතය අප ශුද්ධවන්ත වෙනවා දවස ශුද්ධවන්ත කරනවා දවසේසි දුණු දේවල් අපි මෙැෙහි කරන්නට අවස්ථාවක් ලැබෙනවා. එතකොට ගුතුමැනි මේ මේ සන්දයා සහ උදා යාමයදුම්වල ආකෘතිය ගැන අපි දරුවන්ට තැනුවත්කරොත් උදහ සන්ද යාමයදුමේ ආකෘතිය ගැන අපි සලකලා බැලුවොත්තයම ඉස්සල්ලාම යාමය දුමට පිවිසුමත්තියන. ට පස ගීති කාවත් තියෙනු තොර යාම අතුම මෙහෙවන්නකින් වන යාම කොත ගන්න එදාට අදාළ තේමාවදනත් තියෙනවා ඒ තේමාවදන කියනු තොර සෙසූ සියලුම දෙන පළමන ගීයට සහභාගි වෙනවා ඉටවසේ ත්‍රීව ස්තෝත්‍රය කියනවා ඒක්කම තේමාවදන ප්‍රකාශ කරනවා ඉට පස්සේ දෙවන ගීයට යනවා තොර දෙවන ගී තක්ක තීව ස්්‍රෝත්‍රයයේ තියනවා ඉරන්න තේවාවදන තියෙන දේව වචනය ප්‍රකාස කරනවා ඉට පස දේව් වචනයට ප්‍රතිචාරු දක්වනෝ ඉරවස මෙහෙවන්න නැවත තේමා වදන කියන ටවස සියල්ලෝම උදෑසන යාම ඇතුමේදී සකරේස්තුමාගේ පසංසාගී අපි යොදාගන්න සැදෑ සෑම ඇතුමේදී මරියතුමේගේ උදානගී තම අපි යොදාගන්න රවස තීතුව ස්ෝත්තයයි තේමාවදනයි කියන ඉටව විශ්වාසන්ගේ යාඥ්‍යා තියනවා රාස්වාමවාකාරාධනාව තියන ව අවසානය අදම තියෙනවා. ඉටවස යාමය අදුව අවසන් කරන. හොඳයි ගුරුතුමෙන. අපි තැන් ආදරු දයපුතේ දේවන්දනාවේට අයත්වන මූලික කොටස් දෙක. දිව පූජාව සහ යාම අඳම ගැන කතා කරා. දැන් අපි මෙතන සිට කතා කරන්නට යන්නේ වෙනත් දේපවන්දනා ක්‍රියා. තු වෙනත් දේවන්දනා ක්‍රියා කියන්නේ, දේවවන්දනාත්මක කියලා අපි හඳුන්වා දෙනෙ නැති නමුත් අපගේ ජීවිතයේ විශ්වාසය ගොඩ නැගීම සඳහා අපි භාවිතා කරන්න වූ යම්මම් වන්දනා ක්‍රමවේද පිළිබඳවු. එතකොට කිතුුණු ජීවිතේ පල නෙලා ගැනීම සඳහා, තන් කිතුුණු ජීවිත, ශුද්ධවන්ධ කර ගැනීම සඳහා. දේවවන්දනාත්මක අපි සිදුකරන කර්තාවයන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන් මේ වෙනත් දේවවන්දනා. ්‍රියා නැතම් අපි ඒකට කියනව වෙනත් වචනයක් වක්ති අභ්‍යාස කියලා. එතකොට ඒකට අපිට කියෙනව පුද්ගලය නාශිර්වාද කිරීම වන්නට පුළුවන් පියතුමන්ල්ලා ආගමික බහන්් ආශිර්වාද කිරීම ආහාර ස්ථානයන් නාශිර්වාද කිරීමම් පේ ගෙවල් වට පියතුමන් හලා ගෙවල් ආශිර්වාද කිරීම ඒත් භක්තිය අභ්‍යාස විදිහයට අපිට හඳුවා දෙන්නට පුළුවන්ඒවාගේම ශුද්ද ධාතු වලට ශුද්ධවන්තයන්ගේ ධාතුවලට කරන ගෞරවය සඳහා අපි පවත්වනවා යම්ත් පිළිවෙත් නවාන වගේ දේවල් අපිට හඳුන්වා දෙන්නට පුළුවන් මේ වෙනත් දේවන්දනා ක්‍රියාව විදිහෙට. එතකොට මේ වෙනත් දේවන්දනා ක්‍රියාවල ආදරදුවේ පුතේ ලක්ෂණයන් කිහිපයක් තිබෙනවා. අපි දන්නවා දේවන්දනාත් පිළිවෙත් කරන්න අනිවාරෙන්ම පූජක පාර්ශවය කවුරු හරි ඉන්නට ඕන්. එතකොට වෙනත් දේවන්දනා පිළිවෙත් කරන්නටත් රජගුරුපසාධීවරයෙක් ූජාපසාධිවරේ නැත්තන් තේවාචාර්වරයෙකු ඉන්නට ඕන්. හැබැයි මේ වෙනත් දේවවන්දනා ක්‍රියාවන් සිදු කරද්දිී ගිහිියන්ටත් පුළුවන් මූලිකත්වය අරං කටයුතු කරන්නට. එතකොට ඒ අය මෙහේවන්නන් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්ත් දැන් අපි ජපමාලය කියනවන ගෙදරින් නම් මනතං තාත්තා ඒ දේ පටන් ගන්න සුද්දෝූ පෑයිදි අපේ ගිවල්වලින් ගිවල්ලට අපි නවාන ඒක කයක් විදිහට අප යනවනක් එතකොට අර නවානයකකේ නායකයා මුලින්ම සාන්තුකරු සෙලකුණු ඇඳලලා ශුද්දෝපෑය පටන්ගන්න. ඒ වගේ අපිට ආරම්භ කරන්නට පුළුව ඇත ට ගිහියාගේ මූලිකත්වය තුළේ මෙම වෙනත් දේවන්දනා ක්‍රියාවලි ආරම්භ කරන්න අපිට හැකියාව තියෙනවා.ඒවගේම ඇතැම් ආශිර්වාද දීර්ග කාලීනව වැදගත් වෙන. පුද්ගලයන් කැපකිරීම්, ආගමික බාන්්ඩහා පලඳනාවන් ඒවා ආශිර්වාද කිරීම් අපිට දක්වන්නට පුළුවන්. ඒවාගේ තමයි අත්තැබීම කුරුසේ ලකුණ ඇඳීම ආසිරි පැන්නිසීම ය යන දේවල් අපි සිද්ධ කරනවා මේ වෙනත් දේවන්දනා ක්‍රියාවලින් සඳහා ඒවගේම මේ හැම එකකදීම අ දේවවන්දනාවත් පිළියුතු වගේම වෙනත් දේවවන්දනා ක්‍රියාවලිය තුළින්ද අපි අධ්‍යාත්මික ප්‍රතිලාභ දානය කරනවා අපේ ජනතාවට එකොට එහෙම තවත් දෙයක් තමයි අප පවත්වන මේ දිව්‍යශ්සාද වහන්සේට වන්දනා කිරීම. එතකොට අදර් දුවේ පුතේ මේ දිවශ්සාද වහන්සේට වන්දනා කිරීම ගැන අපි කතා කරද්දි මෙහි ඉතිහාසය යොමු වෙනවා හතරවන සියවස දක්වා. එතකොට එකල දිව්‍යශ්සාද වහන්සේ දවස්ථානවල තැම්පත් කරන්නට පෙළවුණේ කාරණ දෙකක් හින්දා. එකත් තමයි. රෝගීන්ට දිව සප්සාද වහන්සේ දාානය කරන්න රඕණ හින්ද පූජාව වෙලා වෙදි පූපකෝටසක් විශස වහන්සේ ශ්‍රීෂර්ය බවට පත්වනු පූප කොටසක් අපි අල්තාරයනතන් විශේෂිත කර්ඩුවක තැන්පත් කරලා තබනවා පූජයවර වුණහම පියතුමා ඒවාරගෙන ඒ රෝගයා ඉන්න ස්ථානෙටිහිලා රෝගයාට දිව ස්සාද වහසේ ලබා දෙනවා. ඒක එක අරමුණා. තවත් අරමුණක් තමයි මරණාසන්නව සිටින පුද්ගලයන්ට. දිව්‍ය සප්පසාද වහන්සේ ලබා දෙන්නට මේ දිවසප්සාද වහන්සේ පූජාවේ දී අපි ආශිර්වාද කරන දේ පූප අපි ගෙනියෙනවා මරණාසන්න රෝගීන් සහ ඒ වරණාසන සිින පුදගලයන් නඟට. ඔය කාරණ දෙක මත තමයි මුලින්ම දිව්‍ය සප්සාද වහන්සේට වන්දනාව සහ දිවසප්සාද වහන්සේව වෙනම දිූජ පසුව තබා ගන් ගැනීමේ චාරිත්‍රය ආරම්භ වුණේ හු කාලීනො කොස්සනසේවස වන විට දිවසප්සාද වහන්සේ දේවස්ථාන වල අර්ථ අල්තාාරය මත වඩම්මල දු අල්ලල ගෞරව කරන්නට පටන්ගත්, අපි කෙනො එකට දිව සප්සාද ආශිර්වාදය කිය. ඒවාගේම සමහරවස්ථාවට දිව සප්සාද වහන්සේව අල්තාරය මත වඩම්මල, අපි ගිහිල්ල යාක්ෂා කරනවා. විශේෂෙන් චතාරික කාලේ අප පල්ලියොල උදේ දලා හස්සනකන් දිවසප් සද වහන්සේ වඩම්මල තියෙනවා එක ඒකාය නුවන මට්ටුමෙන් හරි නත්තන් එක කණ්ඩෑයම වයෙන් හරි ඇවිල ශුද්ධෝ පෑය කරනවා ජපමාලි ච්චාණය කරනවා දේවචනය බෙදා ගැනීම මේ වගේ දේවල්. ඒවාගේම දහතුුණ හා දාහතර වන සීවස්වලදී මේ ජයිු වහන්සේගේ ශ්‍රී ශරීරයහා සිිරුදිරේ මංගල්ලය සමරනෝ. මේ මංගල්ලය සැමරීමේ ඒ පිළිවෙත ආරම්භ වුණට පස්සේ සේවස් වල මේ මංගල්ලයට අදාළව පෙරහැරක් සංවිධහනය කරනු. අන්න එතැදි තමයි දිවසප්සාද වහන්සේ පිළිබන්ධව අන්තන් දිවසප්සාද පෙරහැරවල් මේ කතෝලික ජනතාව අත්තර පසිද්ධවෙන්නට පටන් ගත්තේ. කො පිා ගුරුතුම ය මේ දිවස්සාද වහන්සේ බැහැදැකීමේ නතාිනවා ගිහිල අප යක්ක්ෂා කරන දිවසප්සාද වහන්සේ වඩම් මනතිී අවස්ථාවදී.ඒවැ පරමාර්තමොනවද. ආදරදුවපතේ දිවසප්‍රසාධ වහන්සේ වැඩසිටින ජීවමාන ජේසුස් වහන්සේට අපගේ වන්දනාවත් විශේෂයෙන් අපේ ආදරයත් පුද කරන්නටයි මේ පළමු පරමාර්තය වන්නේ. ඒකෙම යඥාව තුළින් අපට පුළුවන්. උන්වහන්සේ සමඟ ගැම්ඹුරු සමතතාවකට ලංවෙන්නට. විශේෂයෙන් අපගේ අධ්‍යාත්මික ලෞකික අවශ්‍යතා මේ ජීවමාන දිව සප්‍රසාධී ජෙසුස් වහන්සේගෙන් අපට ලබාගන්නට පුළුවන්. ඒකම අපගේ ජීවිතේ ජයග්‍රහණ දුකවේදනා වගේ අවස්ථාවලද අපට පුළුවන් ඔවුන් වහන්සේක ඒ අපේ ප්‍රශ්න නැත්තන්ගේ කරදර බෙදාගන්නට. ඒකම අප හැබුණු සෑම සියරු වර ප්‍රසාධයක් සඳහාම මේ ජීවමාන දිව්‍ය සප්‍රසාදයේ ජෙසුස් වහන්සිට ස්තති කරන්නට පුළුවන්. ඒකත් එක් තරා පරමාර්තයක් වියතුවෙනි. හොඳයි. එතකොට දිව සබ්සාද වහන්සේ බැහැදැකීමේ වැදගත්ව මේකත් අපිට අර දෙවවන්දනාවට පරිබාහිරව කරන්නාවත් පිළිවෙතක් අපගේ විශ්වාන්සය ප්‍රවර්ධනය කරගැනීම සඳහා. එහම් ආදර දුවපපුතේ අපිට තවත් විශේෂිත දෙයක් තියෙනවා මේ. වෙනත් දේවන්දනා ක්‍රියාවලීන ඇතත අපි සිදු කරන භාවනාව මේ භාවනාවේ ඉතිහාසය කතෝලික භාවනාව ඉතිහාසය ගැන ප්‍රසාස අපිට කොහෙන්ද හම්ුවන්නේ භාවනා කරපු පුද්ගලයවනත්ත මොන සියවසය ඉඳලද මේ භාවනාවේ ඉතිහාසය ආරම්භුවෙන් අප ඉතිහාසය පිළිබඳව භාවනාව ඉතිහාසය පිළිබඳව අපේ දරු දැනුවත් කරන්න. අපි දන දාසේවෙන සියවස තෙක් පැවති භාවනා ක්‍රමයට අපි කියන්නේ ලෙක්සිියෝ ඩිවාන එමනතන් දේ‍යයානශීලී කියවීම කියලා ඒකි පියවරවල් හතරක් අපිට දක්ටට ලැබෙනවා ඒ පලනිිිවර ලෙක්සිියෝ මෙහිද කරන්නේ සුද්ද ලේවිල්ල කියවීම දෙක මඩිටාසිෝ මෙහිද කියවන ලද දේව් වච්චනය මෙනෙහි කරනවා තුගිනි පිවර ඔරාසිෝ ලද දේවචන ඇසුරෙන් යාක්ඥා කනු ලබනෝ හතරණි පියවර කොන්ටෙම්පලාසිියෝ මෙහිදී මෙනෙහි කල්ලත් දේවචන ඇසුරෙන් ස්වාමින් වහන්සේ තුළ රැඳී සිටිනෝ. මේදයායින්ට සම්බඳීම භාවනාවේ උසස්තලයට පැමිණියට විතරයි කර්ඩ පුළුවන් ඒ නිසා සදාචාරාත්මක භාවනාව කියර හදුුන්ලදුන්න මේ සදාතාරාත්මක භාවනාව පියවරයන් දෙගත් තියන ඒක පළවිනිි පියවර තමයි සවන්දීම එනම් දේවචනයට සවන්දීම. දෙවැන්න මෙනෙහි කිරම් දේවවචනය මෙනෙහි කරමින් තම ජීවිතයේ තුළේ කතරම්දුරට ක්‍රියාත්මක වේදයි සොයා බැලීමම්. ඒ අනු අඩුපාඩු හඳුනාගෙන සිල්වත්දිවයක් ගත කිරීමට තීරණයක් ගන්නවා. ධාත්වන සියවසේදී කෝවාටිසම් නැමතිවේදවේදී ඇතිවයෙන. දයාන්ට සම්වදීම ඒ හතරවනි පියවර එනාම් ස්වාමීන් වහන්සේ වෙත රැඳීම මෙම වේදබේදය අවධාරණය කරන ඒති ශුද්දලීවිල්ල කෙරෙහි අවධානය යමු නොකර ධ්‍යයාන්ට සම්වදීම අඩු පාඩුවක් වුණා ඒයින්ද දහනම්වනි සියවසේදී ජන්සේනියම් කියන වේදබේදී සමතු වෙනවා මේ ජෙන්න්සේනියම් කියන වේදබේදය මගින් දේවාශිරවාදය ලබා ගැනීමට නම් සර්ව සම්පූර්ණයෙන්ම නිදොස් වෙන්න ඕන. පූර්ණත්වයෙන්ද ඉහළ තලකට නොපැමියායට මේ දෙයායින්ට සම්බදීමට කරන්න බැහැයි කර ගැවවා. ඒනො දෙයාන්ට සම්බදීමට තමන් සූසයයි සිතීමද වැරදිවව ඔවුන් පැවසවා. ටවස දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ භාවනාවට සුද්දෝස භාව නැමත අවතීරණ වෙනවා. ඒ සඳහා අවිලාහහි සුද්දෝ තෙරේසා තුමියෙකි හා. සිරිකුරුසේ සුද්ද ජහන්තුමාගේ ලියවිඩි හා කෘති බලපයාව. එලෙසම ට්‍රැපිටස් බෙන්දිිකාන හා කාර්මයල් නිිකායන්ගේ අවදවීමද ඒ සඳහා බලපෑාව. එද ලොකූ ප්‍රබෝධයක් ඇතුවන්ට පටන්ගන්න මේ කාලය. ශ්‍රී ලංකාවිද පෙරට වඩා භාවනාව කෙරෙහි යමුකිරීමට වන්න පිරිස් ධක්නට ලැබෙනවා. ඒ අනුව අපද භාවනාට යොමුුවීම ඉතාම වැදගත් කාරයයක් කෙනවා. පිලිසිා ගුරතුමියනි අපි ප්‍රායුගිකව භාවනාවක් කොහොමද කරන්නේ. අපේ දරුතෙක් අපි පුංචි විනාඩි දෙකතුනක භවනාවකට අපි ප්‍රවිෂ්ටව වුණොත් කොහොම ද අපි ප්‍රවිශ්ට වෙන්නට ඕන. ඔහුදු වපුතේ ගීතාවලිය හතලිස්හයේ සඳහන් වෙනවා දහයේ නිශ්ශබ්දවේ මා දෙවිඳන් බව හඳු ලගන්න. එහෙනම් අප නි්ශබ්දධතාවේ අත්‍යවශ්‍ය කරුණක් මුලි ජීවිතයටම. ඒ නිසා පේතුමනි අපි ප්‍රථමෙන්ම ශුද්ධහත්ම ගීතිකාවකට සවන් දෙමු. ැකිනම් නරඹමු. නරම්ඹල මේ ගීතිකාව දෙස බලාගෙන ඉන්න ගමන් ඔබට පුළුවන් ඔබේ දෑස් වසාගන්න එම නැත්තං ඒ දෙෙස නැවතත් බලගට මේ ඕනෙම ක්‍රමයක් තුළ ඔබට භාවනාවට ප්‍රවිෂ්ට වෙන්ද පුළුවන්. සවන්දීම තුළින් පුළුවන් ඔබ සිත්ත ගත මනස ඒකරාශ්වී කරන්න. ඊළඟට පුලන් ඔබට ආශ්වාාස ප්‍රාශ්වාසය නැමති ක්‍රියාවලයේදමින් ඔබේ සිත්ත කාග්‍ර කරගන්න මෙහිදී ඔබ ආශ්වාස පාශ්වාස අවස්ථාවට ඔබේ සිත්ත යොමුක් කිරීමෙන් ඔබට සිත ගත මනස එක ඉරිියවබක පවත්වාගෙන යන්නට පුළුවන්. මේ වගේ නිශ්ශබ්ද වෙලා නිහන්ඩ වෙලා හැකි නම් තවත් දෙතුන් දෙනෙකින්නවනම් දේ වච්චනය එදදාට නීමට දේචනය බෙදා ගනිමියටගේ සමාජී පාටයක් කියලා ඒ තමන්ට දැන්ු අදහස බෙදාගෙන පුළුවන්තනා නිශ්බ්දවීමක් තමයි මෙහිදී අප ේක්ෂාවෙන්නේ නිශ්බ්දවට තේරුම්ගන්ඩ භාවනා කරන්න සිතගත මනස ඒකරාශී කර ගැනීම අත්‍යවශ්‍ය කරනවා මන්ද ජේසුස් වහන්සේ දින හතරියක් කළේ භාවනාවයි. හොඳයිකෘරතුමිනි. ඉන් අනතුරවාදර දේ පුතේ මේ වෙනත් දෙවවන්දනා ක්‍රියාවලීන් ගැන අපි කතා කරද්දි. වැදගත්වන කරුණක් තමයි නවාන පිරිිබඳව. මේ නවාන කියන පදය ගොඩනැගිල තියෙන්නේ ලතින් භාෂාවේ නෝෝ නෝවම් කියන පදේ.තකට එහි අර්ථය තමයි නවේ කියන එක. එතකොට දින නවයක් පුරාවට ශුද්ධවන්තයකෝ ශුද්ධවන්තියක් මුල් කරගෙන අපි කරන්නවූ යාඥඥාවක, පතිඵලයක් විදිහට අපි ඒ ශුද්ධවන්තයගේ ඉල්ලනදේ අපිට ලැබෙන. කකො තමයි අපේ පාරම්පරික විශ්වාසය. තුො ඔන්නඔ විශ්වාසය තුළ සිදු කරන්නා වූ මෙහයන් අපි හඳන්නවා නවාන කියලා. උදහරණයක් විදිහට සාාන්ත සෙබස්තියෙන් මනිත්තුන්ගේ නවානේ. ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ නවානේ. ඒ සඳහාද ශ්‍රී ලංකාව තුළ අපි බැලුවතාදරදුවේ පුතේ වෙනම දවස්වෙන් කරලාතියන න්තොනි මුණනිින්ද්‍රයා වෙනුවෙන් නවාන පවත්තන්නේ අඟහරුවාද. එතකොට බ්‍රහස්පතින්දා විශේෂයෙන්ම සෙබස්තියන් මනින්ද්‍රයාගෙන වානේ පවත්වෙනවා. බදාදා සදාසරණ නවාන ය පවත්වනවා අපි සාම්ප්‍රදායිකව. ඒවගේම ඉළඟ කාරනාව තමයි අපිට වැදගත්ත්‍රයන්නේ පාද නමස්කාරයේ. වි චාරික කාලයේ සිදුකරන පාද නමස්කාරය. එතකොට මේ පාදනමස්කාරයේ ගැන පිලිශෂා ගුරතුමියනි අපේ දරුවන්ට විශේෂම ඉතිහාසය පිළිබඳව අපේ දරුවන්න්න දැනුවත් කරෝ. මේ ජෙරුසල මේදී සිදුණු ජෙසුස් වහන්සේගේ දුප්‍රාප්ති ගමන තමයි අපි මෙහිදී සහිකරන්නේ. විශේෂයෙන් කොන්ස්තන්තයනු අධිරාජයගේ සමේ ආගමික නිදහස ලැබීමෙන් පසුව තමයි මේක භක්ති අභ්‍යාසයක් වශයෙන් පිළිගැනුනේ ඒකම පස්වෙනි සිය වසේදර තම ස්ථාන දාහතරක් වශයෙන් නම් කළේ. ඉට පස්සේ අපට ජෙරුසලමටම යන්ඩාාවශ්‍ය වුණේ නෑ පිතුමනි පස්මනිසිවන සේ වශයෙන් පසේ තම ප්‍රදේශීඳගන මේ ස්ථාන දාහතරමිනිහි කරමින් මේ ජේසුස් වහන්සේ ගිය ගමන ස්ථාන දාහතරකට යොමු කරලා එය අද වත්මන් සමාජයේ තමන්ට කෝබද මේක කියලපෙන්නේ තමා කෝබද මේ ගමන යන්නේ කියලා තමයි මේ භක්ති අභ්‍යසය තුලින් සේකරන්නේ. ඒකම අපිට ප්‍රශ්ණයක් තිරුණේද මේ ස්ථාන දාහතර පිල්ිබඳ. සමද ඔබ ඇතර මාදර දුවේ පුතය ඔබ දේවස්සයන්ටිකි හම සමහර දේවස්ථානවල ස්ථාන දාහතරයි සමහර දේවස්ථානු අර රූප ඔබරකණුවේ පල්ලිය කණුවෙන් කනුවට අපිට දකින්නට පුළුවන් සමහර පල්ලිවල ස්ථාන දාසයක් තිබෙනවා මේකට හේතුවක් තිබෙන වාදර දුවේ පුතේ ශුදෝ දෙවන ජෝම් පාවුලු ශුදෝතම පියතුමන් උන්වහන්සේගේ කාලවකවානුවේ උන්වහන්සේ මේ පාද නමස්කාරයට බයිබදීය පදනමක් අරං එන්නට උත්සහ කරනවා දවධර්මය මුල්කරගෙන සහ බයිබල මුලිශුද්ද යිබලය මුල් කරගෙන අන්න ඒ නිසා තමයි අප ස්ථාන දාසයක පාද නමස්කාරය අපිට හම්බ වෙන්න නමුත් අපි සාම්ප්‍රදායක අපේ දරුවන්ගෙන හෝත් පාද නමස්කාරය ස්ථාන කීයත් තිබේද අපි දෙන්න ට ඕනි සාම්ප්‍රදායක උත්තරය කියද දා හතරයි අපි ඇහෝත් බයිබලයේ පදනමානුව පාද නමස්කාරය ස්ථාන කියද දාසය. එතකොට ඒ බයිබලයේ පදනම දෙන්නට මේ ශුද්දෝත්තම පියතුමා සිදු කළේ පාදනමස්කාරය ආරම්භකිරණීමට පෙර ජෙස්කරිිසුස් වහන්සේ මල්ලුවෙන ආක්ෂාකිරීම මූලික වශයෙන් සිදුවනක් අන්නේ මල්ලුවේනේ ආෂඥාව පාදන මස්කාරයට එකතු කර. අවසානයේදී පිසුසහන්සේගේ උත්තානවීම එකතු කර. එතකොට පිසු වහන්සේ මල්ලුවවෙන දුක්විඳලා ඒ පිලාත්ගේ නඩුතිීන්දුව ඒ දේවල්වලට මුහුණදීලා අ වැටීම් සහ දේවමාතාවන් හමුුවී මේවත් එක ගිහිල්ල කුරුස යනගහලා උන්වහන්සේගේ ශරීරය තැන්පත් කිරීම සිදු කරලා නැවත් උන්වහන්සේ මරණය පරාජි කළ උත්තාානවීම. මේ පාදනමස්කාර තුළ බෙනහි කරන්නට සලස්වනවා. රන්නේක නිසයි පාදනමස්කාරයේ ස්ථාන දාසයක් ගොඩනැගිලා තියෙන්න. ඊළඟට දෑබර දුවේ පුතේ අපිට තවත් වැදගත් කාරණාවක් මෙහිද අපි කතා කරන්නට ඕනේ ඒ තමයි ශුද්දෝ වූ පැය. ප්‍රසාත් ගුරුතුමෙන මේ ශුද්දෝ පැයේ කොහොමද ආරම්භ වනේ, සහහි ව්‍යාප්තිය සහය කොහොමද සිදුවනේ කියන එක සිදු කරන්නේ කියන එක පිළිබඳව අපේ දරුවන් දැනුවත් කරන්න ඔවු පියතුමෙන කතෝලික සභාවේ පවතින සාම්පදායක භක්ති අප්‍යාස අතර ඉතා සුවිශේෂී ස්ථානයක් හිමියනො මේ සුද්දෝබෑයට විශෂෙන් අපේ දෙමවපියන් අතරනය අම්මලා හෙම හරි ලැදිය තාමත් භක්තියෙන් සිදුකරන දෙයක් මේකට පැෑකට ආසන්න කාලයක් එක්කො දිව ස්‍රදවන්සේ අභිියෙස. ම යක්ඥාව නිරත වෙන්න පුළන් ස්ථානයයට ගිහිල්ල භාවනාවෙන් හා යාඥාවෙන් ශුද්ධවන්තව ගත කිරීම තමයි සුද්ධෝූපයකද මූලික වශයෙන්ම සිද්ධවෙන්නේ. මේ සුද්ධෝපය ඉතිහාසේ ගැනපි අවධානීයම් කොරුත් ගේෙස් කිසවහන්සේ මහවාාස් පෙන්දාදිීන ගෙත්සෙවෙනි මල්්‍යවෙනිදි විති වේතනා සිහිපත් කරමින් එයට පංගුකාරවන්නට. කිස්තුවර්ස එක්දාහයිසිය හැත්ත තුනේදී. සුද්දෝ මර්ගවීතා මරයා. තුමියගේ දර්ශනයකෙන් කළ ඇරයුම ඉටුකිරීමේ ප්‍රතිඵලයක් විදිහට මෙම භක්ති අභ්‍යාසය ආරම්භ වෙලා තිබ්ප ඒ අනුව එය ජේසුස්වන්සේම සුද්දෝ මර්ගරීතා මරිය තුමිය මගින් ආරම්භ කළ භක්ති අභ්‍යාසයක් කියර සරකන්න පුළුවන්. මෙම භක්ති අභ්‍යාසිය අවස්ථාවදී අප ඉටු කරන්නේ ජේස්වාන්ේ අපවසුරගේ ඉල්ලූ කාරුණික ඉල්ලීමකි මා සමඟ පෑයක් වත අවදිව වෙන්නට ඔබට බැරි වුණාත අන්න ඒවැන්න කට තමයි අපිට අවතීරණ වෙන්න ඉල්ලීමක් කරේ හොඳයි එතකොට එහිදී අපි දකිනාවය ගුරතුමනි ශුදෝ පෑ කරත් ආරම්භකය යයක්ෂාවත් තිබෙනවා ඊට පස්සේ අර පැෑකාලයෙන් ක පලවෙනි පෑ කාල දෙවෙනි පෑ කාල තුංවනි පෑකාල ඊට පස අවසානය ඇදුමකින් එය අවසන් වෙනවා. කොට ඒ සඳහා විශේෂිතයෙන්ම සැකසුණු පොත් අප සිංහල භාෂාවෙන් අපිට තිබෙනවා. ගොට ඒවා පි විශේෂෙන්ම චතාරි කාල වැඩි වශයෙන්ම පිසි දු කරනොම ශුද්දූ පෑය ඒවගේම අපිට. දේවන්දනාවසර ඕනෑම දවසක මේ ශුදූපැය පවත්තීම හැකියාවත් තිබෙන අදරදුවේ පුතේ ඊළඟට අපිට වැදගත්වෙන කාරණාව තමයි ආදර දුවේ පුතේ අපි විවිධූ ශුද්ධවන්තයන්ගේ දේවස්ථාන කරා අපි වන්දනාගමන් යනවා මේ වන්දනාගමන් ය මේ පරමාර්ථ ගිහිපයක් තිබෙනවා සැබැවූ එකම දෙවන් වහන්සේට පවුලක්සේ නතන් සංගයක් විදිහට මීසමක් වශයෙන් අපි දක්වන්නා වූ වන්දනාවක් ගෞරවයක් දැක්වීම මෙහිදී එක අරමුණා. ඒවාගේම තමයි අපි හැම කෙනෙට්ටම දැබපු වර ප්‍රසාද සඳහා ස්තූතිපුදන් පිදීම සඳහා අපි වන්දනා ගමන විශේෂම අපි භාරයක් ව නොත් අපේ අම්මල දත්වැකි නම් ම භාරයක් වුණාේදය සඳහා අපි දැන් ඔක්කුම පවුලක් විදිහට යමු තලවිල පල්ලි. අපිය තේවත්්‍ය පල්ලි මඩු පල්ලියන් කියලා කියන. දකොට අන්නේ විශේෂ වරප්‍රසාධයකට තුතිපිදීම වශයෙන් අපි වන්දනා ගමන් යනවා. ඒවාගේ තමයි ආත්මිකා ලෞකික අවශ්‍යතාවයන් දෙවිදුන් හමුවේ තබන්නට අපි බාර වෙන්ඩ සමහරලාට වන්දනා ගමන් යනවා. ඒවාගේම සමහරලාවට අපි දන්න මඩුපල්ලිය. මොනවාගේ ද අපි ගිහිල්ල නෑ ඉතින් ගෙදරින් අම්මල තාතල කියා හරියගතු කරගෙන නි පාසල් නිවාඩු කාල අපේ දරුවන් අරගෙන යනවා මඩු පල්ලි දේවස්ථානය බලන්නට. ඒවාගේම තමයි දේපාණන් වහන්සේගේ මහත් වූ ක්‍රියා අපගේ ජීවිතය අත්දැක්කහම අපිට ඒ දේවල් අප දෙවන්හන්සට ස්තුති පසංසාත්මකෝ කතාභා කරන්න තන් ගිල්ලා දෙව අන් වහන්සි දිරෙන් ප්‍රකාශ කරන්නට. මේ වදනා ගමන් යන. ඇතකොට යාාඥාව හාධ්‍යාත්මික ප්‍රබෝධය තුළින් අලුච්ජීවිතයක් ආරම්භ කරන්නට අපි වන්දනා ගමන් යනවා. එන හන්දර දුවපුතේ මෙහිදී අපි විශේෂිත වන්දනා ගමන් යන්නා වූ ස්ථාන කිහිපයක් ගැන ඔබගේ අවධහනය ොමුකරන්නට කැමති. ඒදී විශේෂෙන් මං කැමැති ඔබත් එක කරුණුකාරණා බෙදාගන්නට මේ මරද මඩු, දෙේෝමා අතා සිද්ධස්ථානය ලංකාවේ අතිේශයෙන්ම වැදගත්තුූ සිද්ධස්ථානය. විශෂම ලන්දේසි පීඩන සමයේදී. මන්නාරමය ප්‍රදේශය වෙත එල්ලවුණා තර්ජනයන්. තෝට මේ ඉතාමත් දුෂ්කරතාවෙන් තමයි කතෝලික ජනතාව මේ කාල්ල පරිචේදේ ජීවත්ව වනේ. තම විශවාසය තුළ ජීවත් වුණනු පවුල් විස්සක් වගේ එකතු වෙලා එක්ද සයිසිය හැත්ත ඇවේදී. තමා සියල්ල අතහැර දමලා කඳ උඩරට රජතුමාගේ, ාලන ප්‍රදශයට මේ ගොල්ලෝ පැනල යනවා. තෝට එසේ ඔවුන් යන ගමනේදී මාන්තෙයි ගම්මානී දේවස්ථානයක තැන්පත් කර තිබුණු ආශාර්යමත් දේවමාතාවන්ගේ ප්‍රතිමාවද රැගෙන තමයි ඔවුන් යන්න ට පන්සේ මරදමාඩු නමීින් හැඳින්වෙන ගම්මානයකට පැමිණ ඔවුන් තම විශවාසේ තුළ යක්ෂාවෙන් කල්ගිවන්නට ඔවුන් පටන්ගන්නවා. මෙම කාල පරිච්චයේ දේදී විශේෂයෙන්ම කත්සියක පමණ සදැහැවතුන් පිරිසක් අතර හෙලේනා නම් තරුණයක් සිටියා. ඇය මරුද මඩුහි රේගු පොලේ සේවය කළ මහනුවර රජුගේ ප්‍රධාන නිලධාරයා සමඟ විවාහ වුණ මේ රජුගේ සේවකයාගේ සහය ඇතුව මේ මඩු මාතාාවන් වෙනුවෙන් මරුද මඩු ග්‍රාමයේ දේවස්ථානයක් ඉදි කලාය කියලා කියන. ට පහුකාල්ලනවා අපි දන්නවා විශේෂම ජුසේවාස් පියතුමා ගේ දරු අනිු පියවරු ඒ කාල පරිච්චේදයෙන් පස්සෙ පැමිණුණු ඒවගේම අතියුතුම් රාජගුරුපසාදීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් විවධ ආකාරයකින් ප්‍රතිසංස්කරණය කටයුතු කරන අද වර්තමානය අපි දකින මරුද මඩු දේවමාතා සිද්ධස්ථානය අපිට දැක බලාගන්නට පුළුවන් වෙනවා.ඒවගේම අදර දේපුතේ විේෂ සිද්ස්සන් කිහිපෑ ලංකාව තුළ තිබෙනවා. විශේෂෙන්ම අපි කතාකොරොත් තේවත් ලංකාප ස්වාමිදුවගේ බැසිලිකාව. චාතික බැසිලිකාවක් විදිහට ලංකාවේ තිබෙන. දෙවන ලෝක යුද්ධ කාලයේදී අතියුතුම් ජෝන් මේරි මසෝනි නිමල මරිය නිකායට අයත් පරදුගුරු හිමිපාණන්ගේ භාරයක්. ලෝක යුද සමයන ලංකාව බේර ගන්නට එතුමා බාර වුණම් ලංකාව ඒ අනතුරුවලින් බේරුුණොත් දේවමාලිකාව අස්සාධනවාය කියලා. ඉතින් ඒ වෙනුවෙන් ඉදිකිරීම ඉදිකරපු දේවස්ථානය ම් පැසිඩිකාව තමයි තේවන්ත ලංකාප ස්වාමිදුවගේ ජාතික බැසිඩිකාව අපිට හඳුනාා දෙන්නට පුළුවන් වෙන්න. ඒවගේම අපිට හම්බ වෙනවා තවත් විශේෂිත තන තලවිල සාන්ත ආනාසිද්ධස්ථානය. විශේෂම මුහුදෙන් නාවික කණ්ඩායමකට සිදුවුණු අනතුරකින්. පස්සෙේ ඔවුන් ආනා මුනිශ්වරියගේ ප්‍රතිමාවක් රැගෙන එම ප්‍රදේශයට ඇවිල්ලා එම ප්‍රදේශයේ ගසක බෙනයකයේ ප්‍රතිමාව තබල. පහු කාලීනව මේ සාන්තානා සිද්ධස්ථානය ගොඩ නැගුණාය කලා ජනප්‍රවාදය සඳහන් වෙන. දි ආදර දුවේපුතේ මේ ස්ථානයත්වලට ඔබ යද්දී. අපිට කරන්නට ලොකු දෙදයක්තියෙන අපි හැසිරෙන්න්න ටෝනෙ කොහොමද ඒ අපි අර විනෝධ චාරිකාවක් යැන විදිහිරණෙමේයි යන්න ඕනේ. අපේ අධ්‍යාත්මය අවධිකරගන්නට අපේ හොඳ ගතිගුණු මේ කියන ස්ථානයන් වලද පසිද්ධයටත් ප්‍රසිදියයට පත් කරන්නට අපි සූදානම් ඇතුවයි යන්න ටෝනේ. තං ආසෝභනාකාරයෙන් මේ තැන්වල හැසිරණ එක ඉතාමත්. නරක ක්‍රියාවක් විදිහට පි දක්න ඉතින් මේඒ වගේ මේ ස්ථාන අපි රැක ගන්නට ඕන් ඔබ ඉතිහාසේ අධ්‍යනය කරන්න ඒ වැඩි වැඩෙන් කියවන්න ඒ ඒ සිද්ධස්ථාන පිළිබඳව ඒවා ඉතාමත් වැදගත්වේවි. එ ආදර දුවේ පුතේ අද දිනේදී අපි කතා කරන්නට ඒදුනා දේව වන්දනා වැදගත් අංක දෙකා. ඒ තමයි යාග ඒවගේම යාම ඇදුම. ඒවාගේම අපි භක්ති අභ්‍යස ගණ නවා ශුද්දෝූපෑය පාදනමස්කාරය වස්සාද වන්දනාව ඒවගේම අපි කතාකරා වන්දනා ගමන්යන්ඩ ඕනතැන් නවාන පිළිබඳව. එතකොට අපේ මේ යාශ්නාව පිළිබඳව ඔබගේ නිපුනතාවේ යටතේ මේ භක්තියක් බෑය සහදේවවන්දනාව පිළිබඳව අද කතා කරන්නට ඒදනුවේ මූලික කොටාස් පිළිබඳ වැඩ ස්ථාන අද දිනේදී අපි සමාක්තියට පත්කරනවා වසිරල් දෙනාටම යේසු පිහිටයි.